Hello friends, Sadhrim Piliganave YouTube channel again. On among Iranathi in other, bima bata walin, wesak kudwak katayam hetiya. Make a samanin tika kaiyai. Apita una bata walata wada meka lesin hadagannat puluwa. Api enam balamu itin kudu hadaganne kohomada kiyala. Mam metana aran thiyenne bima bata metana 24ak naha metana 12ak wage thiyenne mokada man bima bata dekata kapala hadanne. Wala dikata ma hadana ona bima bata 24ak hoya ganna. E wageema ekam bima bata jathiyen hoya ganna ona lesi. Mokada me bima bata wala size eka wenas wenawa. Centimeter ho millimeter ganan walin wenas wenawa. Ita passe dan man karanne me bima bata deka bima bata ekak karagena dekata kapa gannawa. ඊට පස්සේ ඒකේ ප්‍රමාණයට මෙන්න මෙහෙම බඩරි කපා ගන්නවා. මොකද මම මේ භාගයක බීබඩේ දෙකට කපලා හදන්නේ. ඔයාලට හොඳට කූඩුව හදන හැටි සහ කූඩුවේ සම්පූර්ණ වෙනකොට කැමරාවෙන් පිටපයින්නවා. එහෙම නොවෙන්න තමයි මම මේ පොඩියට කූඩුව හදන්නේ. ඔයාලට ලොකුවට උනත් බීම්බඩේ සම්පූර්ණ සයිස් එකට උනත් මේකෙන් හදා ගන්න පුළුවන්. අනික තව තියෙනවා මේකේ බීම්බඩේ සාමාන්‍ය ගොඩක් හයිය බීම්බඩේ. ඒකෙන් හොඳටම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ විදිහට මේ දෙකක් තියලා පහනක් ඕනි වෙනවා අපිට. ඊට පස්සේ 60 කට්ටක් ඕනි වෙනවා. මෙන්න මේ විදිහට හිල් විද ගන්න ඕනි. රත් කරලා හිල් විද ගන්න ඕනි. හිල් විදගෙන ඒක හිල් විද්දාට පස්සේ ඒක පොඩ්ඩක් අල්ලන්න ඕනි. මේක අර පුච්චල කරන්නත් පුළුවන්. පුච්චල කරනකොට නම් මේක සාර්ථකයි. මොකද අත පිච්චෙන්නේ නැහැ. බීම් බටේට හානියක් වෙන්නේ නැහැ. අර පුච්චනකොට පොඩ්ඩක් බීම් බටේ පිච්චෙන වල නිසා මම මේ කෝප් එකට දාලා තියෙන පහන මොකද මෙතන හුලන් තියෙනවා ඒක හින්දා පහන නිවෙන්න පුළුවන් ඒක හින්දා තමයි මම මේ කෝප් එකට දාලා තියෙන්නේ මෙන්න මේ විදියට අපි අපිට හදා ගන්න පුළුවන් ලස්සන කොටුවක් මම දැන් අපි එකක් හදාගත්තා අපි බලමු තව එකක් හදාගෙන මෙන්න මේ විදියට ගානට අංශක 90ක් තියෙන විදියට හදා ගන්න ඕනේ මොකද එහෙම තිබ්බේ නැතොත් මේකේ ඇදයකට එහෙම තිබ්බොත් මේක හදන්න අමාරුයි මොකද බීම්බඩේනේ බීම්බඩේ ඇද හදන්න කිව්වොත් එහෙම බීම්බඩේ ඇඹරෙනවා ඒක නිසා ගානට අංශ 90ටම හදා ගන්න ඕනි ඔයාලා ඉස්සල්ලාම එක හිලක් තියාගන්න ඒක හිලක් තියාගෙන පොඩ්ඩක් ඇද එහෙම තියෙනවනේ ඒක හදාගන්න මෙන්න මේ වගේ ඊට පස්සේ ආයි දෙවෙනි හිල තියාගන්න හිල විදින්න එතකොට ඉවරයි ඊට පස්සේ හොඳට අල්ලන්න එතන එතකොට ගානට අර බීම් බට දෙකම ගානට සෙට් වෙනවා මෙන්න මේ විදිහට එක හිලක් තියාගෙන මේ වගේ තැන් ඉදදී ආපතර එක හිලයි තියාගන්නේ නැත්තම් එහෙම ඇදයක් තිබ්බොත් එහෙම අපිට ඒක හදාගන්න බෑ ඔන්න දැන් ඊට පස්සේ අපි අනිත් පැතරත් තව මේ 60 කට පාරක් තව ගහනවා ඔන්න දැන් මම මේකෙත් කෑල්ලක් හදලා පෙන්නන්න මේ විදිහට තිබ්බා මේ විදිහට 60 කට්ටෙන් පාරවල් දෙකක් තිබ්බා රත් කළා හරි ඔයස ඔන්න දැන් අපි හතරක් හදාගෙන තියෙන්නේ අපි ඉතිරි දෙකක් ඉක්මනට හදාගමු මෙන්න මේ විදිහට අපිට ගොඩක්ම වෙලා යන්නේ මෙන්න මේ කොටු හතර හදාගන්න විතර ඊට පස්සේ කුඩුව හදනවා කියන එක පොඩි වෙලක් තියෙන්නේ ඔන්න බොයිස් අපි කොටු 6ම හදාගෙන ඉවරයි දැන් අපිට තියෙන්නේ මේකෙන් කොටු දෙකක් ගන්න ඕනි කොටු දෙකක් අරගෙන මෙන්න මේ විදියට මුළු දෙක ජොයින් කරලා අපි පාස ගන්න ඕනි අපේ 60 කට්ටෙන් අය හොඳ නිමාවක් එනවා මේ 60 කට්ටෙන් කරද්දි ඊට පස්සේ අපි තව දෙයක් ගන්න ඕනි මෙන්න මේ විදියට මේ විදියට අරගෙන ඒ දෙකත් අපි ලස්සනට පාස ගන්න ඕනි මෙන්න මේ විදියට හරි දැන් අපි දෙකම හදාගෙන ඉවරයි අපිට දැන් තියෙන්නේ මේ දෙක එකට අහු කරන්න මෙන්න මේ විදියට තියලා ලස්සනට අපි හදා ගන්න ඕනි හරි බොයිස් දැන් අපි හදාගෙන ඉවරයි කොටු හතරම ලස්සනට හැදිලා තියෙනවා ඔයාලට පේනවා ඊට පස්සේ අපි මෙන්න මේ විදියට කොටු හතර සම්පූර්ණ කරලා එකට සෙට් කර ගන්න ඕනි ඔයාලා මේ මුල්ලේ චුට්ටක් වගේ ප්‍රමාණයක් ගන්න නැත්නම් මුල්ල මේ
ගොඩක් ගියොත් කුඩුවේ කොටු ඇදෙන්න පුළුවන්. එන්නේ මුල්ල සාමාන්‍ය චූට්ටක් වගේ තියලා තමයි මේ පාස ගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අර ඉතුරු කොටු දෙක අරගෙන මෙන්න මේ විදිහට මුළු හතරට තියලා පාස ගන්න. මෙන්න මේ විදිහට. වැඩි දෙයක් නෑ. ටිකට් 60 කඩුව රත් කරනවා. රත් කළා මෙන්න මේ විදිහට. ඕ ගැස්සුණා. රත් කළා. මෙන්න මේ විදිහට තියාගන්න. ඔයාලා ගොඩාක් 60 කඩුව අල්ලන් ඉන්න එපා. මොකද 60 කඩුව අතේ ගෑවුනොත් එතන දියපට්ටයක් දාන හින්දා පොඩ්ඩක් කෙවලට රත් කළා. බීම් බටේ රත් හිල් කර ගන්න බලුවන් විදිහට විතර රත් කර ගන්න. ඒකත් හොඳයි සේෆ්ටි එකට. දැන් අපිට මේ පැත්ත එක පැත්තයි ඉතුරු වෙලා තියෙන්නේ පාස ගන්න. හරි බොයිස් ඒ පැත්ත ඉවරයි. ඔන්න දැන් ලස්සනට කූඩු එක පැත්තක් නිමා වෙලා තියෙනවා. ඔන්න දැන් අපිට තියෙන්නේ අන්තිම පැත්ත පාස ගන්න. මෙන්න මේ විදිහට ලස්සන දැන් වලට වෙනවා. ලස්සන කූඩු හැදලා තියෙනවා. මම මේ කූඩු අලවන හැටි කියන්නේ මොකද මම අලවන හැටි ගේන්න ඕනි කියලා දෙයක් නැහැ. මේකට ලස්සනට කොටු එක කොටුවක ප්‍රමාණයට කොටු කපාගෙන ත්‍රිකෝණ ටිකක් කපාගෙන ලස්සනට අලව ගන්න තියෙන්නේ. මම කැටයම් දාන්නම් ඉස්සරහට. මේ විදිහට ඔයාලා ලස්සනට මේ ළඟ ඉන වෙසක් එකට කූඩුවක් හදලා බලන්න. අපි එහෙනම් තවත් වීඩියෝකින් හම්බෙමු. සුබ දවසක්.